අයිබෝන් රටේ බොහෝ චරිත පිළිබඳ විවෘත කතා කරපු තැනක්, රටේ බොහෝ චරිත ජාත්‍යන්තර ගෙන ගිය තැනක්. interviews.lk තුලින් අදත් කතා කරන්නේ ලේඛකයෙක්, දේශපාලන විචාරකයෙක්, ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මහත්මයාගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ. අයිබෝන් අයිබෝන් රතන හිමියන්ගේ උපවාසය නිසා පහුගිය කාලේ තම ඇතකදී පාර්ලිමේන්තුවේ බොහෝ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් අයින් වුණා. ඒ පිළිබඳව මොකද ඔබතුමා අදහස්? මෙමය රතන හාමුදුරුවන්ගේ උපවාසය මම හිතන්නේ රතන හාමුදුරුවෝ පමණක් උපවාසයකට යෑමක් නෙමෙයි. රතන හාමුදුරුවන්ගේ උපවාසය තමයි මේ රටේ පොදු ජන විඥානය. ඒ කියන්නේ අප්‍රේල් 21 වෙනිදා ඊස්ටර් ප්‍රහාරය වෙලා පැය කීපයක් යන්නත් කලින් මේ රටේ මිනිස්සු හැමෝම දැනගත්ත මේ ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ තොරතුරු. ඒ පුද්ගලයෝ කවුද, මොන ආකාරයේ පහර දීමද කරන්නේ, ඔවුන් භාවිතා කරන අනිත් නම් මොනවාද, ඔවුන්ගේ හැඳුම්පත් මොනවාද, ඔවුන්ගේ ලිපින මොනවාද, මේ සියල්ල බුද්ධ්‍යංශ වෙත, රජයේ නිලධාරීන් වෙත, ජනාධිපතිවරයා වෙත, අග්‍රමාත්‍යවරයා වෙත, සෙකියුරිටි කවුන්සිල් එක වෙත යොමු කරලා තිබුණා. ඒ විදිහට මිනිස්සු 4500ක් හෝ 4500ක් මැරණ විත්තිය දැන දැන මේ රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එය මගහැරියේයි කියන ප්‍රශ්නේ මිනිස්සු අප්‍රේල් 21 වෙනිදා ඉඳන් අහන්න පටන් ගත්තා. ඒ ප්‍රශ්නේ දිගින් දිගටම අහගෙන යද්දී මිනිස්සුන්ට තේරුණා යම්කිසි අවස්ථාවක මේ අන්තවාදී ඉස්ලාමීය ධර්මයේ මූලික කරගත් මේ අන්තවාදීන්ව අත්අඩංගුවට ගැනීම නැවැත්තුවේ, මගහැරියේ, කල් දැම්මේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත්, මෛත්‍රී පාලසිරිසේන ජනාධිපතිවරයාත් හිතාමතාම යම් යම් මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම සහ මැදිහත් වීම මත කියලා. ඒ අනුව මේ රටේ ඔළුවක් තියෙන, මේ රටට ආදරේ, මේ රටේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන, මේ රටේ දරුවෝ ජීවත් කරවන්න බලාපොරොත්තු වෙන, මේ රටේ එදිනෙදා සිද්ධ වෙන දේවල් පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙන මිනිස්සු දිගින් දිගටම රජයට, පොලිසියට, ආරක්ෂක අංශයට බලපෑමක් කරා මේ මිනිස්සුන් අත්අඩංගුවට ගන්න, අත්අඩංගුවටම ප්‍රශ්න කරන්න. දිගන ප්‍රශ්න වෙච්ච වෙලාවේ දිලුම් මැමුණිගම පැය 12ක් විතර CID ප්‍රශ්න කරා. ඇයි රිෂාඩ් බදුරුදීන් හෝ අසාද් සාලී හෝ හිස්බුල්ලා හෝ වේවා මේ ඕනෑම කෙනෙක් ගෙනලා ප්‍රශ්න කරන්න බැරි? මිනිස්සු මේක දිගින් දිගටම හද්දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආතරණී ලගමැතිවරයාත් කරේ ඒකට කන් දෙන්නේ නැතුව රිෂාඩ් බදුරුදීන් අමතෝ රට යවුවා කොන්ෆරන්ස් එකට. අනිත් ආණ්ඩුකාරවරු කතා කරලා කිව්වා මේ පළාතේ තියෙන මගේ නීතිය මම මට ඕන දෙයක් කරනවා කියලා. සසාලි මහත්තයා එහෙම කිව්වේ. එතකොට මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ભેදයක් නැතුව සාමාන්‍ය මිනිසුන්ගේ විඥානයේ තිබුණ ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහමද? අද නීතිය ක්‍රියාත්මක හරියට වෙන්නේ නැත්තම් හෙට නැවත ප්‍රහාරයක් ඇති වෙන්න බැරිද? හෙට ආයෙත් ප්‍රහාරයක් ඇති වෙන එක වළක්ව ගන්න මේ ආණ්ඩුවේ නැමැතිවරු, මන්ත්‍රීවරු, අගමැති, ජනාධිපති පියවරක් අරන් තියෙනවද? එහෙම නැහැ කියලා තේරුම් ගන්න තමයි අවසානයේ රතන හිමි වගේ රටට ආදරේ ජනතාව නියෝජනය කරන පුද්ගලයෙකුට සිද්ධ වුණේ, ස්වාමින් වහන්සේ නමකට සිද්ධ වුණේ මේ පියවර ගන්න. එතකොට මේ පියවර ගත්තාම මොකද වුණේ? හැමෝම මුලින්ම හිනා වුණා. හිනා වුණාට දවස් කීපයක් ඇද්දී මේ රටේ සිංහල, දෙමළ, ක්‍රිස්තියානි, මුස්ලිම් මේ මැදහත් සමස්ත බලවේගයම හාමුදුරුව වටේ එක්කාසු වුණා. ඒක හාමුදුරුව වටේ එක්කාසු වීම හරහා සිද්ධ වුණේ ආණ්ඩුව තල්ලු වුණා මේ නොවැළැක්විය හැකි තැනකට. ආණ්ඩුව ඊට පස්සේ කරේ ආය පාරක් මුස්ලිම් අමාත්‍යවරුත් එක්ක යම් කිසි එකඟතාවයකට ආවා. මොකද ඒකඟතාවය තමයි ඕගොල්ලෝ දැනට අයින් වෙලා යන්න ගිහින් ඇවිල්ලා අගමැතිතුමාගේ කාර්යාලයේ ඉඳලා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියන්න අපි ආණ්ඩුව ආරක්ෂා කරනවා කියලා. දැන් මේ මුස්ලිම් අමාත්‍යවරු විලිලැජ්ජ නැතුව ඉල්ලා අස්වෙලා ඇවිල්ලා අග්‍රමාත්‍යවරයාගේ කාර්යාලයේ අරලීගා මන්ත්‍රී ඉඳන් තමයි ප්‍රෙස් කොන්ෆරන්ස් එක තියන්නේ. අනිත් පැත්තේ දැන් මේක මෙන්න මේ වගේ සිද්ධියක්. මේ සිද්ධිය හරියට අපි ඒ ක්ලාස් එකයි බී ක්ලාස් එකයි තියෙනවා කිව්ව ඉස්කෝලේ 10 වසර. එතකොට බී ක්ලාස් එකේ හාදෙව දෙන්නේ ඒ පන්ති අනිත් ළමයි දන්නේ නැතුව ඉන්න වෙලාවක ගිහිල්ලා වතුර පැකට් දෙකක් ගහනවා එහා පන්තියට. ගපම එහා පන්තියේ පන්ති ඩීඩයි ටීචර්ස් අද දරුවෙක් කරවිල කියනවා වතුර ගහපු දෙන්න කරුණාකරලා එන්න. එතකොට පන්ති ඉන්න සේරම කියනවා ඒ දෙන්න විතරක් එවන්න බෑ, අපිත් පන්තියෙන් එළියට බහිනවා. දැන් ඉස්කෝලේ එහෙම වුණා නම් මොකද කරන්නේ?
මුළු පන්තියම එවුන් පොලිමට තියලා කන පැලෙන්ඩ ගහනවා ප්‍රින්සිපල් ඇවිල්ලා. මොකද ඒක නෙමෙයි විනය, ඒක නෙමෙයි හොර අල්ලන ක්‍රමය, ඒක නෙමෙයි පරීක්ෂණය පවත්වන ක්‍රමය, ඒක නෙමෙයි වතුර කාපු එහා පැත්තේ පන්ති ඉන්න කොල්ලන්ට සාධාරණයක් ඉෂ්ට කරන ක්‍රමය. අද මේ රටේ මුස්ලිම් ඇමතිවරු කරේ ඒක. මේ රටේ මිනිස්සු කියනවා අහවල් දෙතුන් දෙනා මේ ප්‍රහාරයට සම්බන්ධ වුණු අන්තවාදීන් උදව් කළා යයි සාධාරණ සැකයක් තියෙන ඉන්න තුන් දෙනාට අයින් වෙන්න කියන්නේ අයින් කළා සාධාරණ පරීක්ෂණයක් පවතී. ඒතකොට සියලු මුස්ලිම් ඇමතිවරු ඇවිල්ලා අපිට කියනවා අපි උඹලට හොඳ පාඩමක් උගන්වන්න කියලා සේරමල ඉල්ලාස් වෙනවා. ඉල්ලාස් වෙලාවිල කියනවා හැබැයි අපි ආණ්ඩුව රකින්නවා කියලා. ඉන්ද මේ රතනහාමුදුරුවන්ගේ වැඩපිළිවෙල ජාතිමාමක වැඩපිළිවෙල ඒ වෙනුවෙන් අපේ ගෞරවය හිමි වෙනවා. කාඩිනල් තුමත් එතෙන්ට ආවා. හැබැයි උන්වහන්සේ නැගිටිද්දී මුස්ලිම් ඇමතිවරුත් නැගිට්ටා. හැබැයි එයාලා නැගිට්ටේ එකට. එකට නැගිටලා අපිට කොහා පෙන්නලා තියෙනවද? නිසා මම හිතනවා ඒ අනුවන ක්‍රියාව, ඒ මුග්ධ ක්‍රියාව සියලුම මුස්ලිම් ඇමතිවරුන් එකතු වෙලා කරපු මුස්ලිම් මිනිස්සුන්ට කරපු ලොකු අසාධාරණයක්. මුස්ලිම් මිනිස්සුන්ට ඒගොල්ලෝ කරේ ලොකු වැරැද්දක්. ඒගොල්ලන්ට අමතකයි ඒගොල්ලෝ ජාතිවාදී පක්ෂ හදලා, ඒ ජාතියට විතරක් ගැලපෙන පක්ෂ හදලා ජාතිවාදී වැඩ කරලා විතරක් නෙමෙයි අද ඒ ජාතිවාදී එතනින් ඉදිරියට ගිහලා රට ඉදිරියේ ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒක තමයි මගේ අදහස. මේ ප්‍රශ්නත් එක්කම රටේ තීව්‍රකල කමිටුවක් පත් කරනවා අසත්සාලි ඇමතුමා පිළිබඳවත්, හිස්පොල් ඇමතුමා පිළිබඳවත්, ඒ වගේම බදුරුදීන ඇමතුමා පිළිබඳවත් තැමිලි කරන්න. මේකට ඔබ අදහස් මොකද? මොකටද? ඒ කියන්නේ මොකද්ද මේක? මේක ඒ කියන්නේ මේක මහජන අදහස් විමසන්න කුමන නාටකමක්ද මේ? ඇයි මහජන අදහස් විමසන්නේ? යම් කිසි පුද්ගලෙක් දැන් ඔයයි මායි වරදක් කරලා තියෙනවා කියමුකෝ. ඔයයි මායි වරදක් කරලා තියෙනවා කියලා අපි වැඩ කරන්නේ මේ ආයතනේ කියමුකෝ. ඒතොර අපි දෙන්න වරදක් කරලා තියෙනවා මොකද්ද මේ ආයතනේ කරලා තියෙන්නේ කරන්නේ? මූල්‍ය වැරද්දක් නම් විගණනයකින් ඒක හොයන්න ඕනේ. අපි දෙන වෙන වැරද්දක් කරලා තියෙනවා මානව සම්පත් අංශයෙන් ඒ වැරද්ද අදාළ පරීක්ෂණයක් කරලා අපි දෙන්නට දඬුවම් දෙන්න ඕනේ. වැරදි නැත්තම් නිවැරදි කියන්න ඕනේ. දැන් මොකද්ද දැන් මේ කරන්නේ? මේ තමයි එළියට ගිහිල්ලා දැන්වීමක් දානවා පාර යන කට්ටිය. අර ඉස්සර හැ මං දැක්ක අර මේ අර ඩිමෝ බට්ටුගේ තේ විකුණන අංකල් කෙනෙක් ඉන්නවා, රියදුරු මහත්තුරු ඉන්නවා. ඒගොල්ලන්ටත් කියනවා ඇවිල්ලා අපිට විරුද්ධව පැමිණිලි කරන්න කියලා. ඇයි ඒ? ඇයි ඒ මේ කමිටුව දැම්මේ? මොකද්ද මේකේ පරමාර්ථය? මේකේ පරමාර්ථය තමයි මේ ආණ්ඩුවට අවශ්‍යයි පබ්ලික් අන්රෙස්ට් එකක්. පබ්ලික් අන්රෙස්ට් එකක් කියලා කියන්නේ මහජන ව්‍යාකූලතාවයක්. මහජනතාව අතරින් ගොඩනැගෙන අර්බුදයක් අවශ්‍යයි. ඒ අර්බුදය අවශ්‍ය වෙන්නේ අර්බුදය ආවේ නැත්නම් මහජනතාව විසින් දිගින් දිගට මැගිල්ල දික් කරනවා ආණ්ඩුවට. මහජනතාව දිගින් දිගටම මෛත්‍රී ජනාධිපතිවරයාට කියනවා මේ මිනිස්සුන්ගේ ලේ තියෙන ඔයාගේ අතේ මෙහෙම බොහොම පිපිරෙන විදිහ දැන ඔයා රට ගියා කියලා. අගමැතිතුමාට මිනිස්සු අත දික් කරලා කියනවා සිරියාවේ පුහුණුව ලැබලා ත්‍රස්තවාදීන් අන්තවාදීන් ලංකාවට ඇවිල්ලා ඉන්න විදිහට කියද්දි වන් නීති නෑ කියලා කොලේ වැවුවා කියලා. ඒක අමතක කරවන්න අද මොකද කරන්නේ? කමිටු දානවා, මිනිස්සුන්ව ගෙන්න ගන්නවා, මිනිස්සු අතර කලබල ඇති කරනවා. ඒගොල්ලන්ගෙම ඡන්ද ගුණ්ඩු දාලා සිංහල මුස්ලිම් කඩවල වලට ගහනවා, කට කතා යවනවා. මංගල සමරි රමාත්‍යවර එළියට ඇවිල්ලා කියනවා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. ඇයි? ඒකෝ සිංහල බෞද්ධ මිනිස්සු එළියට ඇවිල්ලා රණ්ඩු වෙයි කියලා. තල දාතු කෝරල කතා පවත්වලා කියනවා බෞද්ධ අන්තවාදීන්ට අපි දඬුවම් කරනවා කියලා. ඇයි? ඒකෝ හාමුදුරු කෝප වෙයි කියලා. ඒ නිසා මේ සියල්ල රටක් විදිහට අවුලක් හදලා ව්‍යාකූලතාවයක් හදලා ඒ අවුල ව්‍යාකූලතාවයේ තුලින් ඡන්ද කල් දාලා පාර්ලිමේන්තුව ඒගොල්ලන්ට ඕන විදිහට පවත්වගෙන ගිහිල්ලා දේශපාලන පරිගණීම් කරලා විදේශ ආමුදාරකට ගෙනල්ලා මේ රට පාවා දෙන වැඩපිළිවෙලේ චූටි චූටි රෝග ලක්ෂණ තමයි ඔය. මේ ප්‍රශ්නත් එක්කම ටිකක් ප්‍රසිද්ධ වුණා මංගල ඇමතිතුමා මේ ස්කාදිනතුමා හා රතනහිමියන් බැහැදකින්න ගිහිල්ලා, يعني කාදිනතුමා රතනහිමියන් බැහැදකින්න ගිහිල්ලා මේ ජාතිවාදී අවසනවා කියලා මේ පාප් වහන්සේට ට්විටර් පණිවිඩයක් එවලා තිනවා ප්‍රසන්න. මේ ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ මංගල ඇමතිතුමා මේ කියොප එක මංගල ඇමතිතුමාගේ පැත්තෙන් හරි. ඒ කියන්නේ අපේ මංගල, ඒ කියන්නේ තල මොනවාද තල වපුරලා වී බලාපොරොත්තු වෙන්න බෑනේ.
මංගල සමරවීර ඔයිට වඩා මොකක්ද එතුමගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්? මංගල සමරවීර අමාත්‍යවරයා කියලා කියන්නේ මේ රටට ගහපු ලොකුම හෙනේ තමයි අපිට එරෙහිව ජිනීවවලදී ගෙනාපු ගිවිසුම. අපිට ජිනීවවලට ගෙනාපු ගිවිසුම හරියට දැන් ඔයාට විරුද්ධව අල්ලපු ගෙදර කට්ටිය ඇවිල්ලා චෝදනාවක් කරනවා. එතකොට ඔයාගේ අම්මා හරි තාත්තා හරි මොකද කරන්න ඕන? අල්ලපු ගෙදර කට්ටිය ඇවිල්ලා ඔයාට ගහද්දි මොකද කරන්න ඕන? ඒ ඉදිරි මිනිස්සු දෙකක් ගහලා එලවන්න ඕන. මංගල සමර රවර්තිවරයා මොකද කරේ? ජිනීවවල අපිට ගහද්දි මංගල සමර රවර්තිවරයා අපිට ගහන්න ගත්තා. එයා කියනවා අපි මේකේ කෝ-ස්පොන්සර් වෙමු කියලා ජිනීව රෙසලූෂන් එකේ. අපි 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 අපිට මුළු ලොකුම විනාශයක රටක දෙලිච්ච ලොකුම විනාශය ජිනීව රෙසලූෂන් එක අපි කෝ-ස්පොන්සර් වෙන එක. ඒක එහෙම කරා ඒගොල්ලෝ මංගලමතිවරයා කරා. ඒතර මංගලමතිවරයා කියන්නේ ඒ ජාතිය මිනිස්සේ. එයා ඇවිල්ලා කියනවා මේ රටේ සිංහලයා බෞද්ධයා ලොකු නෑ කියලා. එයා ඇවිල්ලා කියනවා චීවරධාරියෝ කියන දේවල් අපි ගණන් ගන්න ඕනේ නැහැ කියලා. එයා කියනවා මේ රතනහාමුදුරුවෝ වගේ අන්තවාදීන්ට යටත් වෙලා මුස්ලිම් මන්ත්‍රීවරු ඉල්ලාසෙන්න ඕනේ නැහැ කියලා. එයා එහෙම කියන්න හේතුව තමයි එයාට පඩි හැම්බෙන්නේ ඒකට. එයාගේ විදේශීය කොන්ත්‍රාත්තු ඒක. එයා දිනන්නේ විදේශීය හමුදා මේ රටට ආපු දවසට. එයා දිනන්නේ රුපියල් බිලියන ගානක ණය උගුලකට අපිව යටත් කරලා ගිය දවසට. එයා හොඳ 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 ලොකු NGO එක ලොක්කෙක් වෙලා ආයේ මේකෙන් පස්සේ. හොඳ සංවිධානයක ආසියාව බාර ප්‍රදානය වගේ තනතුරක් හම්බේ මේ කරන වැඩවලට ගෙවයි එයාට. එතින්ද එයාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. එයා සම්බන්ධයෙන් අපි ඊට වඩා කලබල වෙන්නත් ඕනේ නැහැ. මංගලමතිවරයා කියන ඒවා පිළිබඳ අපි අපේ මාධ්‍යවල Facebook එකේ අපි කතා බහ කරන තැන්වල කාලය නාස්ති කරන්නත් හොඳ නැහැ. මේ මෛත්‍රී ජනාධිපතිතුමා සහ මංගල සමරවීරතුමා කියන්නේ මම හිතන්නේ එකම කාසියේ දෙපැත්ත. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද හෝ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඒගොල්ලන්ටත් ලොකු අවබෝධයක් නැති බවයි මගේ හැඟීම. මේ කලබල ඇස්සේ දයසේ ජයසේකර පක්ෂ මහලිකම්වරයා එක ප්‍රකාශයක් කරනවා. රටේ ජනාධිපති අපේක්ෂා ලෙස ඊළඟට මෛත්‍රී පාරිසරික ජනාධිපතිතුමාවත් වගේම අග්‍රාමාත්‍ය අපේක්ෂා ලෙස මහින්ද රාජපක්ෂතුමාවත් පත් කරන්න නම් කරන්න යෝජනා කරන්න අදහසක් තියෙනවා කියලා. ඒ පිළිබඳව අදහස. දැන් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා හිටපු ජනාධිපතිතුමා රටේ අග්‍රාමාත්‍යවරයා කළ යුතුයි කියලා දයාසිරි මහත්තයා කරන යෝජනාව මේ රටේ බහුතර ජනතාව කරලා තියෙන යෝජනාවක්. ඒතකොට ඒක එතුමගේ යෝජනාවක් නෙමෙයි මිනිස්සු කියන එක තමයි එතුමා කියන්නේ. හැබැයි එතුමා තව අලුත් කතාවක් කියන ඒ තමයි මේ රටම ප්‍රතික්ෂේප කරන මේ රටම විහිළුවට ලක් කරලා තියෙන මේ රටම ගෙදර යන්න කියලා කියන මේ රටම අපරාධේ අපි මෙයාව ජනාධිපතිවරයෙක් විදිහට පත් කරගත්තේ කියලා හූල්ලන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආයත් ජනාධිපති කරමු කියලා කියනවා. මං අනේ කාටද අපි මේ කතාව කියන්නේ? අපි හිතමු දැන් ඇත්තටම එහෙම කියන්නේ අපි කියමු දැන් මේක එහෙම සූත්‍රයක් කාටද අපි ඉදිරිපත් කරන්නේ? මට කියන්නේ ඒක මේ රටේ ව්‍යාපාරිකයන්ට කිව්වොත් මොකද වෙන්නේ කියලා. ඒ මිනිස්සු මේ රට දාලයයි. අපි කියමු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නැවත ජනාධිපති කරන්න ඕනේ කියලා මේ රටේ රාජ්‍ය සේවකයන්ට කියනවා කියලා. රාජ්‍ය සේවකව ආණ්ඩායි. අපි තුමු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත වරක් රටේ ජනාධිපතිව කරන්න ඕනේ කියලා මේ රටේ ටැක්සි දුවන, ත්‍රිවිල් දුවන, කාර් දුවන මේ පාරින් අයට කියමු කියලා. වාහනේට යට කරයි අපිව. අපි හිතමු අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරයෙක් බවට පත් කරන්න ඕනේ කියලා මේ රටේ හාමුදුරුවන්ට කියන්න ඕනේ කියලා. හාමුදුරුවෝ අපිට බයි බණක් කියන එකක්වත් නැහැ. මේක මේ 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 වගේ මේ 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 විහිළු යෝජනාවක් මං හිතන්නේ කරන්න හේතුවක් තියෙනවා. උදාසිරි අමතුමා ඒ වගේම SB දිසානායක අමතුමා වගේ අයටම කරන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ඒගොල්ලන්ට අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඊළඟ ඡන්දෙ දිනන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නැවත ජනාධිපති කිරවීමේ සටනක නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලෝ කොහොමද ඊළඟ ඡන්දෙ දිනන්නේ කියන ස්ට්‍රැටජි එක හදලා. ඒගොල්ලෝ ඊළඟ ඡන්ද දිනන්නේ කොහොමද කියන ස්ට්‍රැටජි එකේ කොටසක් විදිහට තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. එයාලා කියන එක අහන ජනාධිපතිවරයෙකුත් තියාගන්න පුළුවන්ද කියලා. එහෙනම් ඉතින් එතුමගේ අර
මේ පැමිණීම හොඳයි හැසිරීම නරකයි වගේ එතුමලගෙත් ප්‍රකාශ හොඳයි සන්දර්භය තමයි නරක. රටේ මිනිසුන්ට මේ මෑත කාලයේ සහ මහිතන් ඉස්සරටත් තියෙන එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ විස්සයි විස්සම කපේ. විස්සයි විස්ස මොකද වෙන්නේ කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්දියාවේදී කිව්වා. ඒ තමයි දෙසැම්බර් මාසේ මුල ජනාධිපතිවරණය තියෙනවා කියලා එතුමා ඉන්දියාවට කිව්වා ඉන්දියාවේදී. ඊළඟට මැතිවරණ කොමසාරිස්තුමා ලංකාවේදී කිව්වා කිසිම ප්‍රතිපාදනයක් නැහැ ජනාධිපතිවරණය කල් දාන්න. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල තියෙනවා කියලා. ඒතොර 2020 වෙන්නේ මේ රට ඉතාම තීරණාත්මක සංදිස්ථානයකට අද මේ රට ඇවිල්ලා තියෙනවා. ඒ තීරණාත්මක සංදිස්ථානය තමයි නිදහසෙන් පස්සේ දුර්වලතම ආර්ථික සංවර්ධනය මේ වෙලාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නිදහසින් පස්සේ අඩුම කාලයක් තුළ වැඩිම ණය ප්‍රමාණයක් අරන් තියෙන්නේ මේ ආණ්ඩුව. නිදහසින් පස්සේ අඩුම අස්වැන්නක් ලැබිලා තියෙන්නේ කෘෂිකර්මය පැත්තේ මේ ආණ්ඩුව ඇතුළේ. නිදහසෙන් පස්සේ ලංකාවේ මූල්‍ය ආයතනයක විශාලම මංකොල්ලකෑම කරලා තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ. නිදහසෙන් පස්සේ ලංකාවේ දේපළ මේ රටේ මිනිස්සුන්ටයි භූමිය මේ රටේ රාජ්‍ය සම්පත් අඩුම මුදලකට වැඩිම ප්‍රමාණයක් විකුණලා තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ. පොලිසිය සහ නීතිය භාවිතා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරිකයන් වැඩිම පිරිසක් හිරේට දාලා අඩත් ඇට්ටම් කරලා ඔවුන්ගේ දේශපාලන ගමන නවත්තලා භීෂණයට ලක් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව ඇතුලේ. ඉතින් එතකොට මේ රටේ මිනිස්සු 2020 තීරණයක් ගන්නව අනිවාර්යෙන්ම මේ රට ආපහු පරණ ට්‍රැක් එකට ගෙනියන්න. ඒ පරණ ට්‍රැක් එක තමයි කොන්ද කෙලින් තියෙන නායකයෙක්, ඍජු තීරණ ගන්න නායකයෙක්, වෘත්තීයමය භාවයක් තියෙන නායකයෙක්, දේශපාලනයෙන් ඔද්දල් වෙච්ච නැති නායකයෙක් මේ රටේ දේශපාලනයට ගේන එක. එන 2020 එහෙම ජනාධිපති කෙනෙක් මේ තියෙන වටපිටාව ඇතුළේ නිර්මාණය වෙන එක අපිට නවත්තන්න බෑ. කාර්යබහුල බවත් අතහැරලා අපි කතා කරාට පස්සේ ඒක පිළිගෙන අද මේ වැඩසටහනට interviews.ek සහභාගි වුණාට තුමාට බොහොම ස්තුතියි. තවත් හොඳ චරිතයක්, වැදගත් චරිතයක් අරගෙන ඊළඟ පාර අපි හම්බ වෙමු interviews.ek එකෙන්. එතකන් සමට සුභ සතියක්.